අයිබෝන් ටෝක් විත් පවන්ත ප්‍රසාද් YouTube channel එකෙන් අද අපි කල්පනා කළා වසර 50කට අධික කාලයක් අධ්‍යාපන ශිෂ්‍යයෙ පිටවින් නොමද දායකත්වයක් සිය ලේඛන කලාව පෑන්තුවට භාවිතා කරගෙන මේ රටේ දරු පරපුරක් යහපත් දරු පරපුරක් බිහි කිරීමට විශාල කැපකිරීමකින් කටයුතු කළ ඒ වගේම එතුමාගේ තිබෙන මගිතන්නේ ගුරු වෘත්තියට එහා ගිය විශේෂ ප්‍රාග්ුණ්‍ය තමයි ප්‍රායෝගිකව කොහොමද යහපත් දරුවෙක් හදන්නේ කියන දේ මම හිතන්නේ මෙවැනි දේවල් මෙවැනි විශයක් එතුමා වසර ගණනාවක සිට අධ්‍යයනය කරලා ප්‍රතිඵල ලබා ගත්තා නමුත් එතුමාට මෙතරම් sannivedanayak තිබුණු නොතිබුණු යුගයක තමයි ඒ අදහස් ගොන්න ඇතිවිලා තියෙන්නේ නමුත් ඒව ජනගත කරගන්නට අවස්ථාවක් ලැබිලා නැහැ ඉතින් අපි කල්පනා කළා දැන් සමාජයේ බොහෝ විට පිරිහිලා දරුවන්ගේ විනයක් නැ විනයක් නැති රටක් කුමටද කියලා සමහර විට ඔබට ඇසෙනවා අපි ඕස්ට්‍රේලියාවට හා කැනඩාවට වෙන රටකට ගියාම ඒ රටවල තියෙන විනය දැක්කම හරි පුදුමයි. ඉතින් එවැනි කාර්යයකට මගහෙලි පිළිකරන මානව ගුණධර්ම වර්ධනය කිරීමට ප්‍රබලව කටයුතු කරන මෙතුමා මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය නමින් සංවිධානයක්ද බිහි කරලා දැන් විශාල වැඩ කොටසක් මේ වන විට කරගෙන යනවා. इदीन प्रकट लेखक सरच्चंद्र जयवर्धन महता आदरेन गौरवेन मेवेला पिलिगन्नो आइबोन आइबोन ओ सरच्चंद्र जयवर्धन महता अपिट कियन्न ओबतुमा कोहोमद मे कलावट नत्तं ओब मे क्षेत्रयट मुलिम्म प्रविष्ट वेन्नी गंपलात कोहिद मम गंपलात नम अलुज्जम ओ मम इपदिला तियन्ने मतुगम मूल अध्यापने लबला मत पुर्गेवला तियन्ने मतुगम आनंद शास्त्रादे एवकट हितबु विदुवल पोयितुमा इतुमा पास बहुगे कारणे පළාත් අධ්‍යාපන තන්ත්‍රයට පත් වුණා සබරගමු පළාතේ. ඔව්. එතකොට සරචන්ද්‍රයවල මහතා අත්‍තරම මේ මුලින්ම ජීවන වෘත්තිය පටන් ගත්තේ ගුරුවරයෙක් වශයෙන්. ඒ කොයි කාලෙද? විශ්වවිද්‍යාලයෙන් පිටුණාට විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා අත්‍තර මගේ දෛවයේ තිබිච්ච මේ එකක් නිසා වෙන්න ඇති. සති දෙකයි මං ගෙදර හිටියේ අත්‍තරම. පළමුව මට හම්බ වුණා ආහාර පාලක දෙපාර්තමේන්තුවේ යටතේ රැකියාවක්. එතනින් තමයි මං රාජ්‍ය සේවයට සම්බන්ධ වුණේ. इट पास उपाध्याय गुरुपत्री मत पास मट पावतना भास्तापलाते भंडार अध्यापन डिस्ट्रिक्ट फल में हिंदे महाविद्यालय पास मट गीहटे विद्यालय मैं विद्यालय भूगोल विद्या विषय गुरु कौन गिटे කොමාරී මෙන්න මේ ළමයි 28 දෙනෙක් ඉන්නවා මේ පාර විභාගෙට වෙන්නේ සිටින්න මෙයාව කොමාරී කොට දාන්න කියලා. ඇත්තටම මම භූගෝල විද්‍යාව හදාගත්ත කෙනෙක්ට වඩා එයාට පරිසරය දිහා බලනවාම භූෂ්මතාවයේ තාමත් මනමින් දර්ශනය වෙන කන්දක් උඩ තමයි මේ විද්‍යාලය තිබුණේ. ආහා. ඒ නිසා මට හුඟක් දේවල් භෞතික පරිසරය පිළිබඳව ළමයින්ට දැනුම් දෙන්නට පහසු වුණා. පාසලේ පන්ති කාමරේ එළියට අරගෙන ඒන් තමයි මං හුරක් දේවල් ළමයට ඉගෙන ගැනීමට ඉගෙනා මිසක් මං උගන්වන්නේ කියන හැ ජන්යන් දේවල් කියලා දීලා ළමයාව ඉගෙනීමට මං යොමු කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් වසර අවසානයේ ළමයා විභාගයට යවුවා. ප්‍රතිඵල එනකොට ඉන් 98ක් සමත් වෙලා තිබුණා. මම ඒක අපේ සතුටට කාරණා. ඒ කියන්නේ ඇත්තරම මං ඔබතුමා ගැන යම්කිසි කාල වකවානුවක සිට හඳුනා ගත්තේ ඇත්තරම මේ දරුවා තුල पोते धनम पमन नोवे न्यायिक धनम पमन नोवे प्रायोगिक कोहमद मे दर्वा इगन गाँ समाज वटपिटावें कोहमद पारिसर कोहमद दर्वा इगन गाँपेत्मे विशेष प्रागुण्यक्त विशेष हकिया वक् महिता गुरु अद काले नम मेवने हकियावंतन पीरस बहुम विरलाय ඔබතුමා මං හිතන්නේ එවැනි පහසුකම් නොතිබුණු කම්පියුටර් මහාලේ හෝ වෙනත් පරිගණක හෝ වෙනත් හැකියාව මේ පහසුකම් නොතිබුණු යුගයක බොහොම දුෂ්කර කාලයක එවැනි අදහසක් කොහොමද ඔබට ආවේ? දැන් මට හිතුණා ඇත්තටම අපිට කිසිම දැනුම විද්‍යාලයටපත් කළේ අරිනවා මිසක් ඒ කාලේ පහදාර ගොල්ලන්ට ගැන්වීම කරන්න මම පිළිවන් කිසිම වුණා දීලා නෙවෙයි අපි යවන්නේ. ඔව්. අපි විසින්ම මේ දේ නිර්මාණය කරගන්නවා. इतने मत पेली यमुकना पुलवंतन दूरट इकन गणीम यमुक क्रियाकारकम यमुक मम ये स्वयं स्वयं अध्ययन प्रधान विद्यालय सभा संपत्ति मम अमेरिको बे अगर वटपिटा तीने संपत्ति बंद संपत्ति हम दीवल यंग
ආදර්ශයන් ගෙනල්ලා පන්ති කාමරයට ගේන්නේ කියලා. ඔව්. ඉතින් බොහෝ විට ළමයි නොයෙකුත් විදිහේ ගල් වර්ග විවිධ වර්ණ තියෙන ගල් වර්ග ඊළඟට මිනිස්සු ප්‍රයෝජනට අරගෙන අපත දාන්න දැනයන් දේවල් නැවත පරිහරණයට ගන්න පුළුවන් දේවල් ප්‍රතිචක්‍රී කරන්න පුළුවන් දේවල් පවා ඒ කාලේ ළමයි පන්ති කාමරයට ගෙනාවා. ගෙනාවා. ඔව්. ඒ වෙලේ මම යන්යන් දේවල් නිෂ්පාදනය කරන්න නිර්මාණය කරන්න ඒගොල්ලන් පොළඹවන අපි එක අවස්ථාවක පන්ති කාමරය තුල ඒ ඉගෙනගත්තු දේවල් ප්‍රදර්ශනය කළා. හ්ම් හ්ම්. ඒ විද්‍යාල ප්‍රතිමාවල ඒවා බලලා බොහෝ ප්‍රශංසාවට පත් වුණා. ඒවා මාව තවදුරටත් ධෛර්යමත් කිරීමට හේතුවක් වුණා. ප්‍රතිමාව වගේ අර මම විභාගයක ළමයි යවුවට පස්සේ මං කව 98ක් සමත් වුණා කියලා විභාගයේ ප්‍රතිඵල පරිපීඨ වෙලා මාස 2ක් පිරී යනකොට මට ලියා ප්‍රතිපලින් දෙපාර්තමේන්තුවේ ලියුමක් එනවා. ඒක කියලා තිබුණා 98 ප්‍රතිශතයකට මේ විශේෂ ගන්න ප්‍රතිඵල දෙකකින් පිළිබඳව ඔබට මේ ප්‍රසාද සාතිකය පිරිනමමි කියලා. මම ඒකෙන් තවදුරටත් පුළුවන් තරම් දුරට උනන්දු වුණා. තවත් ඊට වැඩිය වැඩ කරන්න ඕන. ඒක අවසාන ප්‍රතිඵලයනේ. ඊළඟට උසස්තිය කැරියා. ඒ කාලේ පන්ති කාමර විහිදේ සීලේ ළමයි සංඛ්‍යාවක් මට විදිහට 8 දෙනා හිටියා. 8 දෙනාම මට සමත් කරන්න පුළුවන් වුණා. ඒ ළමයි. ඉතින් මම ඒකෙන් ගොඩක් දුරට මම යන් යන් දේවල් ඒ ගැනීම තුලින් මමත් යන් යන් දේවල් ගොඩක් අනිවාර්යයි. මම හිතන්නේ ඉගැන්වීමේ ශිල්ප ක්‍රම ඔබම හොයාගත්ත ශිල්ප ක්‍රම ඔබ කාගේ ආభాෂයෙන් ඔබට උපත් වෙන්න මාව හැකියාවක්. විශේෂයෙන් ඔබට එවැනි ශිල්පීය ක්‍රම පාවිච්චි කරලා දරුවන්ට උගන්වලා යම් කිසි තැනකට එනකොට ඔබට එක්තරා කැඳවීමක් එනවා. කොළඹ අධ්‍යාපන කන්දෝරුවෙන් ඔබ වහාම කොළඹට ආ යුතුයි අපි ඔබට විශේෂ කාර්යයක් දෙන්න හදන්න කියලා. මොකක්ද ඒ සිදුවීම? නෑ මම ඉන්න අවස්ථාවක මට අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය මාලා සම්මුඛතාවයේ මට ලියුමක් එනවා. මම බලනවා මොකක්ද කියලා. ඒ පාරකවා මුව පළාතේ සේවා ස්තුතුණුව සඳහා බෝ තෝරා ගන්න අපි අදහස් කළා කියලා මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. මට මතක විදිහට පෙබරවාරි මාසයේ දවසක මම කොළඹ ගියා සමුග පරීක්ෂණයට 6 දිනක් විතර පෙළී සිටියා. අහහ. ඉතින් පෙළී සිටලා ඊට පස්සේ මම ආවට පස්සේ මාව කැඳවීමක් කරලා තිබුණා එහාට එන්න කියලා. අහහ. මං ගියා. ගියාට පස්සේ ආපහු නැවත විභාගයක් තිබ්බා. විභාගයක් තියෙන ඒගොල්ල පුහුණුවක් දුන්නා. හ්ම්. පුහුණුවෙන් පස්සේ තමයි මාව සේවක තුමෝ සඳහා ඌව පළාතටම පත් කෙරේ. ඒ වෙනකොට මට මතක විදිහට මං ස්කෝල බණ්ඩාර දිස්ත්‍රික්කේම පමණක් ස්කෝල 642ක් විතර කටයුතු කරා. ඉතින් ඒ භාරදී පංචය යටතේ බලන සෑම සතියකම දින 4ක් විතර මම ඉන්නේ බණ්ඩාරනල මගේ රාජකාරී ස්ථානේ නෙමෙයි ඉන්න පිටස්තර එක විශාල ප්‍රදේශයක් මල්ජංගනේ පස්සර බදුල්ල නුඹල කළුපහන කොස්ලන්න කොස්ලන්ද ඌපරගම ඔය හැම ප්‍රදේශයකම මට ඇවිදිමින් පාසල්වලට යමින් මේ සේවය කරන්න පුළුවන් වෙන ගැන මම අත්දැකීම් රාශියක් මම ලබා ගත්තා. ඔව් ඒ අධ්‍යක්ෂින් මොස්සේ පසු කාලයේදී ඔබතුමා ඇත්තරම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ අදාළ බලධාරීන්ට ඔබතුමා යෝජනා කළා මේ දරුවන්ට පැරණි දේවල් එහෙමම මේ පරිශීලනය කරන්න දෙන්නේ නැතුව මේ අලුත් දැනුම ඔබ මම හිත මට මතකයි ඔබ ලියපු පොත් අතර තියෙනවා මේ වෙරළ සංරක්ෂණය කොහොමද අපි වෙරළ රැකගන්නේ ඒ වගේම ඔබ ලියලා තිනවා මේ පොල්ගෙඩියෙන් ඔබ ලබාගත හැකි විවිධ ප්‍රයෝජන මම හිතන්නේ මෙවැනි ශේෂ්ඨ චාරිකාවක් තුලින් ඔබ ලබාගත් උකහාගත් දැනුම දරුවන්ට ප්‍රායෝගිකව ගෙන ඒමට විශාල මෙහෙයක් කළා ඒ පොතපත හරහා. අද අපි කතා කරන්නේ ඒ ගැන. අපිට කියන්නේ කොහොමද ඒ මාතෘකාවට යොමු වුණේ කියලා? ඒකට මූලික හේතුව තමයි දැන් ඔබ කිව්වා වගේ ඒ කාලේ දැම්ම ළමයින්ට පෙළ පොත් දෙනවා. මේ පෙළ පොත් මුද්‍රණය කරාට පස්සේ නැවත පෙළ පොතක් සංස්කරණය කරන්නේ අවුරුදු 10කට පස්සේ. ඔව්. එතකොට එතෙක් අවුරුදු 5කට පස්සේ බලනකොට අපි ළමයට උගන්වන්නේ මේ රටේ තියෙන නියම යථාර්ථය නෙවෙයි. ඊට වඩා හාත්පසින් පැරණි දේවල්. යාවත් කාලින විදිහට. ඒ කියන්නේ අවුරුදු 10කින් යාවත් කාලින් නොවුණු තොරතුරු. ඔව්. අවුරුදු 5කින්. 5කින්. වර්තමාන යෝජනා කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ප්‍රදේශකතුමාට මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. ඒ නිසා මට අවස්ථාව දෙන්න මේවට සම්බන්ධ විවිධ ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ අධ්‍යාපනය තනියෙන් නෙවෙයි ඉන්නේ. තවත් වටපිටාවල තියෙන රාශියක් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ අනුව මම ඒගොල්ලන්ත් එක්ක එකතු කරලා මේක යාවත් කාලින කර ගැනීමට මට මම ව්‍යාපෘතියක් හදලා තියෙනවා. ඒකට මට අනුමැතිය දෙන්න කියලා. බොහොම සන්තෝෂෙන් එතුමා මට අනුමැතිය දුන්නා. ඊට පස්සේ මම කරේ දැන් භූගෝල විද්‍යාව විෂය යටතේ වුණත් තියෙනවා වෙරළ කාදිනේ පිළිගන්නේ කාලේ තුනේ අපි වෙරළ කාදිනේ වෙරළ සංරක්ෂණය කරගන්නේ කොහොමද කියලා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මම සාකච්ඡා කළා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා
අපි අපේ දුර්වම දැනුවත් කිරීම සඳහා එක්තරා වැඩමුළුවක් අපි පැවැත්තුවා. වැඩමුළුවේදී ඒ දේශන ආසිතුව අපි ගුරු අනිත් සමස්ත ළමයි ගුරුවරුන්ට ප්‍රයෝජනවත් විදිහට අපි ගුරුවත් පොතක් සකස් කළා. අතිරේක ගුරුවත් පොතක්. එතකොට උනේ අපි කතා කරපු පන්තිකාමල උගන්වන්න තියෙනවට වඩා ආත්පස්සෙම නවීන යාවත්කාලීන දැනුම් සම්භාරය එතනින් අපිට උගහගන්න පුළුවන් වුණා. ඒ දැනුම තමයි අර අතිරේක ගුරුවත් පොත කරා ගුරු පුහුණුවේදී අපි ළමයින්ට ගුරුවරුන් ගාපදිර ඒ තුනේ ළමයට ලබා දුන්නා. ඉතින් ඒ අනුව මම විවිධ ක්ෂේත්‍ර තෝරගත්තා. සංචාරක ව්‍යාපාරය ගත්තා, පොල් සංවර්ධන මණ්ඩලය සම්බන්ධ කරගත්තා, ඊළඟට භූවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත්තා, විශේෂයෙන්ම මැනුම් දෙපාර්තමේන්තුව. ඒ මම ඉන්න ප්‍රදේශය තමයි දියතලාවේ මැනුම් එකේ මැනුම් ආයතනයේ තියෙන මැනුකරණය පිළිබඳ ආයතනය. ඒ ආයතනය සම්බන්ධ කරගෙන මම මොකද කරේ? එතෙක් පැවතුනා එකට 63,360 තමයි අඟලි සිකිම පාවිච්චි කරේ. මේ අවස්ථාව වෙනකොට අපි මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය වෙමින් හිටියේ. ඒක මම කල්පනා කළා දැන් මෙට්‍රික් ක්‍රමේ නම් පරිවර්තනය වෙනවා නම් සිටියමත් ඒ විදිහට පරිවර්තනය වෙනවා නම් අපේ ළමයින්ටත් ඒ සිටියම භාවිතා කරන්න ඒ දැනුම අවශ්‍ය වෙනවා. ඒ දැනුම ලබා දෙන්න නම් අපි මේ සිටියම් පිළිබඳව පුහුණු කරන ආයතනයට අපි ගිහිල්ලා කතා කරලා ගිය තැන අපි ගුරුවරු ටිකක් අරන් ගිහිල්ලා එතන පුහුණුවක් ලබා දුන්නා. ඒ පුහුණුව ආශ්‍රිතව අපි ලැබිච්ච දැනුම සම්බන්ධ කරගෙන අපි ගුරුවත් පොත් නිර්මාණය කරමින් අපි ඒ ආයතන වලින් ආධාරයක් ලෙස බෙදා හැදුවා. ඉතින් ඒ හැම මම ඉන්ටර්වයුව දෙන මම ආයතන 50ක් විතර එක්ක විදිහට වැඩ කටයුතු කරලා චෙක් කරා. ඒ හැම එකකින්ම අර පෙළ පොත නවීකරණය කිරීමටත් ඒක පහසුවක් වුණා. අපි යන්නේ ඒ පෙළ පොතේ තියෙන දැනුමත් ආශ්‍රිතවයි. ඇත්තරම අපි කෙටියෙන් කිව්වොත් පැයහයේ රාජකාරිය කරන්න මෙතුමා ගිහිල්ලා නැහැ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්නම් අධ්‍යාපන කන්තරුවට. මෙතුමා ඊට වැඩි යමක් දරුවන් වෙනුවෙන් ගුරුවරුන් වෙනුවෙන් දැන් ගුරුවරුන්ට ඔරුවන්ට උගන්වන්න අත්පොත් තියෙනවන මෙවැනි දේවල් සම්පාදනය කිරීමට විශාල දායකත්වයක් ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ සමග එකතු වෙලා කටයුතු කරලා තියෙන විශාල වැඩ කොටසක් ඔබතුමා රට වෙනුවෙන් ජාති වෙනුවෙන් කරලා තිනවා. එතකොට ඔබතුමා දැන් විශ්‍රාම ගියාට පස්සේ ඔබතුමා පටන් ගත්තා ඇත්තරම මේක මේ තැනදී තමයි අපේ YouTube නාලිකාව ඔබට සම්බන්ධ වෙන්නේ. ඇත්තරම මේ දැන් ඔබතුමා සිද්ධි විශාල ප්‍රමාණයක් මේ දරුවෝ ගුරුවරු අතර වෙන ගැටුම් මෙවැනි දේවල් එදා තිබුණේ නැහැ. එදා යටලීයේ තිබුණ වාක්‍ය වලින් තමයි යටලීයේ කිව්වේ මේ ඔබේ මේ විද්‍යාලයේ ඔබ ඉගෙන ගන්න පන්ති කාමරයේ වහලේ යටලීයේ තිබුණු ආදර්ශ පාට. ඒ වටිනා කියන ආදර්ශ පාට වලින් තමයි එකල දරුවන් ඒ මනස පෝෂණය කරගත්තේ. එකල ඒ වගේ වෙනම ගුණධර්ම ගන්නන්න කවුරුත් හිටියේ නැහැ සාමාන්‍යයෙන් පන්ති කාමරය තුල. නමුත් එකල අපි මෙවැනි සිද්ධිය ඇහුවේ නැහැ. බොහොම කීකරු දරුවෝ තමයි එදා සමාජයට බිහිවුණේ. නමුත් අද විදුහල්පතිවරුන්ටත් අත උස්සන දරුවන් නැත්නම් ගුරුවරුන්ටත් එවැනි අඩත්තේට්ටම් කරන දරුවන් ඒ වගේම දුරාචාරයට යොමුණු දරුවන් අද පාසලෙන් බිහි වෙනවා. මේ තත්ත්වය ඔබ ඉතාමත් දැඩි ලෙස ඔබේ හදවත කම්පා කරන සිද්ධියක් බවට පත් වෙලා මෙය රට පුරා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා බස්නාහිර පළාතේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මැතිතුමා සමඟ සාකච්ඡාවක් පවත්වා එහි ප්‍රතිඵල ලෙස මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය නමින් සංවිධානයක් පටන් ගත්තා. මේක සුවිච්ච සංවිධානයක්. කිසිම මුදලින් මුදල්මය පරමාර්ථයකින් තොරව තමාගේ අත සතු මුදල් වීදම් කරගෙන කරන වැඩක්. හොඳයි. එතකොට මේ ගැන මොකක්ද ඔබේ අදහස? හොඳයි, ඔබතුමා කිව්වා වගේ ළමින්ගේ විනය පිළිබඳව බැලුවම පාසලෙන් බිහි වෙන අංකයක් කියලා අපිට කියන්න බෑ. මුළු මේ ළමයි පැය පහයි පාසලට ජීවත් වෙන්නේ. ඔව්. අවස්ථාවක් ඉන්නේ දෙමව්පියන් සහ පරිසරයේ. ඔව්. එතකොට අද අපි හොයලා බැලුවම අපිට පැහැදිලිව පේන දෙයක් තමයි පෙර පාසලෙන් යන බැලුවම පෙර පාසලෙන් ගිහුවන් පාර්ථ කරන වචනයක් තමයි සර් මේ ස්කෝල්ට මේ එන ළමින්ගේ වැඩි පිරිසක් ස්කෝල්ට එනකොට වැරදි දෙමව්පියන්ගේ වැරදි ආදර්ශ අරගෙන තමයි පන්ති කාමරයට එන්නේ. ඒ නිසා මේගොල්ලන්ව අපි කොච්චර යහමගට යවන්න අතහැරියා ආපහු ගෙදර ගියාම මේගොල්ලෝ නැවත අර පරිසරයට ගියාම ආපහු අපි කියපු දෙයට වඩා වෙනස් දේවල් තමයි ඒ ළමයින්ට දකින්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ. මෙන්න මේක අපිට තියෙන අද තියෙන විශාලම ගැටලුවක්. ඒ නිසා අපි කල්පනා කළා දැන් මානව ගුණධර්ම ප්‍රවර්ධනයේදී
පෙර පාසලේ ඉඳන්ම මේ වැඩසටහන පටන් ගන්නවා නම් අපිට පළමුවෙන්ම කළ යුතු දෙයක් තමයි දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕන තමන්ගේ දරුවෝ නරක විදිහට හැදුනත් අවසානයේක ප්‍රතිඵල ලබා ගන්න වෙන්නේ දෙමව්පියන් තමයි ඒක නිසා දෙමව්පිය මීට වඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන ඒක නිසා අපේ වැඩසටහනෙන් 60% අපි පවරන්නේ දෙමව්පියොත් සමග සම්බන්ධ වෙලා ඒගොල්ලන්ව වෙනස් කරගත්තොත් තමයි අපිට මේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ निरीक्षण संबंध कर අපිට පුළුවන් මේ කියන විශ්වාසයක් තියෙනවා මේ පවතින විනය ගරුක සමාජය බිහි කර ගැනීමට නායකත්වයේ දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඔව් එතුමා කිව්ව ආකාරයට මේ සංවිධානයෙන් මානව ගුණධම් ප්‍රවර්ධනය කිරීම සංවිධානයෙන් අපේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ලාභයක් හෝ වෙනත් අපිට ජනප්‍රියත්වයක් හෝ වෙනත් දේවල් ලබා ගන්න නෙමෙයි ඒ අපි සතු ධනය පවා වැය කරලා පුද්ගලික ධනය පවා වැය කරලා මේ සමාජයට යහපත් දෙයක් එක හොඳ දරුවෙක් බිහි කරගත්තොත් අපේ රටට වඩාත් ඵලදායි වෙනවා කියන අරමුණ පෙරදැඩි කරගෙනයි ඉතින් සරච්චන්ද්‍ර ජයවර්ධන මහතා මම හිතන්නේ ඔහු ලියු පොතපත ගැන වෙන වෙනම අපිට කතා කරන්න පුළුවන් ඉතින් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව එතුමාගේ පොතපත විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තිනවා ඔහුගේ දැනුම උපයෝගී කරගෙන තිනවා ඉතින් අපි මේ ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය පිළිබඳව නැවතත් කතා කළොත් ඉතින් ඔබටත් අපි දැන් බස්නාහිර පළාතෙන් දැනට කේන්ද්‍ර කරගෙන පටන් ගන්න තිබෙනවා පළමුවෙන වැඩමුළුව කැලණියේදී අපි පැවැත්වුවා අපි ඊළඟට තවත් ස්ථානයකට යන්න බලාපොරොත්තු වෙනවා අපි මේකෙන් කරන්නේ මේක අපේ සංකල්පයක් නෙමෙයි මේක ඔබේ සංකල්පයක් ඔබට මෙය පවරන්නට නැත්නම් ඔබට මෙය ලබා දෙන්නට තමයි අපි මේ හැම සම්මන්ත්‍රණයකදීම උත්සාහ කරන්නේ ඉතින් අපි ජාතියේ දරුවන් හොඳ යහපත් පුරවැසියන් කරන්නට එහි පරමාදර්ශී චරිතය බවට පත්වන්නේ ගුරුවරු. ඒ ගුරුවරු ඥානනය කිරීමේ ප්‍රධාන කාර්යය තමයි සරච්චන්ද ජයවර්ධන මහතා අද එතුමාගේ උරහිස මත පැටවිලා තියෙන ප්‍රධාන වගකීම් බවට පත් වෙලා තියෙන්නේ. වටිනාකාර රාශියක් මේ සමාජ වෙනින් ඉටු කරන එතුමා මේ නොබෝදා අපි මේ දැන් වැඩි දවසක් නොමේ දැන් දින කීපයකට කලින් කොළඹ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට ඔහු ලියු පොතපත බොහෝ ප්‍රමාණයක් පරිත්‍යාග කළා. ඒත් ඔහුගේ පොතපත නෙමෙයි ඔහුගේ ලයිබ්‍රේ ඔහුගේ පුස්තකාලයේ සතුව තිබුණු පොත් පවා එතුමා පරිත්‍යාග කළා. පොත් වශයෙන් බැලුවොත් පොත් 500කට අධික ප්‍රමාණයක්. ඉතින් මේ ගැනත් අපි මේ වෙලාවේ සඳහනක් කරමු. ඔව් ස්තුති ප්‍රසාද් මහත්මයා මතක් වීම පිළිබඳව ඔබතුමා කිව්වා වගේම පෙළපොත් වීමට පලා මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව උපදේශක මණ්ඩලයක් තියෙනවා. ඒ උපදේශක මණ්ඩලයේ සමාජීයක වශයෙන් මම කටයුතු කළා අවුරුදු 14ක් 15ක් වගේ. අන්න ඒ කාල සීමාවෙදී මුලක් වෙලාට මට හැකියාවල ගුණ පිළකොත් වෙන අවස්ථාවල මට අපි බලාපොරොත්තු වෙන මට්ටමට අපි මේක විනාශ කරගන්න උත්සාහ කරා. සමහර වෙලාවට ඒවට හරස් වෙනවා අධ්‍යාපන ප්‍රතිපත්ති. අපිට ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරනවා විනා අපි කරන දේ කරන්න බැහැ. ඉතින් ඒ ගැටලුවට අපිට මම දැන් සිද්ධ වුණා කොහොම හරි මට මතක විදිහට 1977 දී තිබුණා විෂයමාලාවේ තිබුණා සදාචාර අධ්‍යාපනය හා චරිත වර්ධනය කියලා විෂයක්. ඒ අවස්ථාව වෙනකොට විද්‍යාව හා ගණිතය සෑම 6 ඉහළ පන්තියකටම අඳුන දෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට කලා විෂයන් වලින් ඉදිරියට යන්න බෑ කියලා තිබ්බ අදහස වන්නවා. 6 ඉඳලා 11 ශ්‍රේණියේ දක්වා විද්‍යා විෂය ගන්නන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී විද්‍යා විෂයට කාලක්‍රියද 7කුත් ගණිතයට කාලක්‍රියද 7කුත් වෙන් කරා. එතකොට ඒ දෙකම කාලක්‍රියද 14ක් ගියා. එතකොට ඉතුරු 26 තමයි අනිකුත් විෂයන් අතර බෙදා හරින්න සිද්ධ වුණේ. එතකොට මොකද වුණේ?
චර්ත සදාචාර අධ්‍යාපනය චර්තවර්ධන කියන විෂය ආගම විෂයෙන් එක කරන්න පුළුවන් කියලා ආගම විෂයට එකතු කරලා අරක විෂයමාලාවෙන් අයින් කරා. මට අද තේරෙන විදිහට අපි විවිධ විෂයන් ඉගෙනුවා. ඒ විෂයන් වලින් විභාග තරංකාරී විභාගවල දරුවන්ව පෙළඹෙව්වා. ඒ විභාග රේස් එකේ යනකොට විෂයන් වලින් විෂය කරුණු පිළිබඳව නිපුණතාවයේ පිළිබඳව වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තොයි තමයි දක්ෂ ළමයි විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ යන් යන් දේවල් වල තෝරා ගන්න පටන් ගත්තේ. දැන් මේ නිසා සමාජී ජීවිත වෙන අවශ්‍ය කරන දැනුම ගුරුවරයාට පාසලේදී ලබා දීම පිච්ච කාලය සම්පූර්ණයෙන්ම අහිමි වුණා. පාසල ඉගෙන ගන්න කාලය ප්‍රමාණවත් නැහැ කියලා ඊළඟට උපකාරක පන්ති වලට යවන්න දෙමව්පිය ළමයින්ව පෙළඹුණා. මෙන්න මේ උපකාරක පන්ති වල ගෑම ඉස්සර යන්නේ වැඩ බැරි ශිෂ්‍යයෝ. ඒ කාලේ බොහොම පසුබට වෙන දෙයක් තමයි Tamanට වැඩ බැහැ කියන එක මේ උගන්නේ. එතකොට බොහොම ලැජ්ජාසහගත දෙයක් තමයි පන්ති වලට යන එක. දැන් අද ඒක නෙමෙයි ඒක ජනප්‍රිය වෙලා තියෙනවා. දරුවන්ටත් මේ නිසා යම් කිසි නිදහසක් වෙනකට වැඩි ලැබුණා. මෙන්න මේ උපකාරක පන්ති වලට යාම නිසා සමහර ළමයි යම් යම් විදිහට අවබෝධික සඳහන් කළා වගේ නොමග යන්න යම් කිසි මූලිකත්වයක් මේ තුලින් ලැබෙන්න ඇති. ඒක අද සමාජයේ විනය පිරිහීමට හේතු වෙලා මේකෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා ළමයින්ගේ මානසික මට්ටම මේ විභාගයේ පිළිබඳ තියෙන පීඩනය නිසා මම හිතන විදිහට ළමයින්ගේ අද මානසික ප්‍රගතියට විකෘති වෙලා තියෙනවා. මනසට කොවිලා කර ළමයින්ට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා විශ්වවිද්‍යාලයක කරලා තියෙන මේ ළමයින්ගේ මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ. ඉතින්දී ළමයි හඳුනාගෙන තියෙන දෙයක් තමයි ළමයින්ට මානසික යම් යම් වැඩ කොටසක් කළාට පස්සේ මේ මනසට විවේකයක් දෙන්නේ. එක දිගට මානසික වශයෙන් වැඩ කරන්න ගියාම ළමයට පීඩනය වෙනවා. ඒ ළමයින්ගේ මානසික විකෘති වෙනවා. ඒ විකෘති වීම නිසා ළමයාගේ ඉවසීම ඒ වගේම සංවේදී භාවය ළමයින් ඈත් වෙනවා. මම කියන්නේ අපිට මූණ දෙන්න වෙලා තියෙන්නේ අන්නේ தත්ත්වේ නිසා තමයි ළමයින් විනයගරුක නැහැ. ඔබට කිව්වා වගේ විද්‍යාලපතිතුමාට එරෙහිව දෙමව්පියන්ට එරෙහිව ගුරුවරයාට එරෙහිව ළමයින්ගේ ඉදිරිපත් වෙන්න සිද්ධ වෙලා තියෙන මම හිතන්නේ අන්නේ නිසා. ඒ නිසා ළමයාව ගුණකරුක විනය පිළි සමාජය තුලට යහපත් පුරවැසියෙක් යවන්න නම් පන්ති කාමරේදී ඉඳන්ම අපි ගෙදරදී තමන් තමන්ගේ ඥාති තමන්ගේ වැඩිහිටියෝ සියල්ලම එකතු කරගෙන යහ ගුණ ටික ළමයාට දුන්නොත් මම හිතන්නේ මේ විනය ධර්ම භාවය කියන මැදදී අපිට මේ සමාජයෙන් ඈත් කරන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරපු එක කාරණාවක් තියෙනවා විවිධ රටවල් වල හොඳ විනයක් පැවතු නැහැ කියලා. මම මෙතෙන්දී මතක් කරන්න ඕන 1770 අනුරාධපුරයේ මහේස්ත්‍රාත්වරයෙක් කියලා තියෙනවා. එතුමා සඳහන් කරනවා එක්තරා පොසොන් විසය කාලෙදී එතුමා නිරීක්ෂණය කළා කියලා 20,000කට වැඩි පිරිසක් එදා අනුරාධපුරයට රැස් වෙනවා. අද වගේ වාහන තිබුණේ නැහැ. පයින් තමයි ඒගොල්ලෝ එතන තියෙන්නේ. ඒ අය ඇවිල්ලා තැන් තැන් වල ඒ මින කීපේ ගත කරනවා ඉඳගෙන. අද මහා මිනිලා වුණ ඔය වගේ වටේ ගුවන් නිසා ඒ වටේ තිස් බිම් වල මේගොල්ල හැසිරෙනවා. එහෙම නඩුකාරතුමා කියනවා මේ කාල සීමාව තුළ ඔවුන් අතර කිසිම අඩදබරයක් එහෙම නැත්නම් සමාජ විරෝධී දෙයක් ගැන මට අහන්න ලැබුණේ නැහැ. එතන විශාල පින් පෙට්ටියක් තියෙනවා. හැමෝම ගිහිල්ලා මේ පින් පෙට්ටියට සල්ලි දැම්මා. එතකොට අපට මතක් වෙනවා යුරෝපීය රටක මේ පින් පෙට්ටිය තිබුණා නම් මොකද වෙන්නේ කියලා. මේ වගේ සාමකාමීව හැසිරෙන විනයගරුක පිරිසක් ජීවත් වෙන රටක් මීටකට මම නම් දැකලා නැහැ, අහලවත් නැහැ කියලා. එදා ඒ පැවතිච්ච 1700 පැවති සමාජීය දිහා බැලුවම ඇයි අපිට මේ කාලේ 1970 අවුරුදු 100 යනකොට ආරම්භ වුණා සමාජ විරෝධී යම් යම් දේවල් සිදුපතුයි. මම හිතන්නේ සමහර කියනවා විමුක්ත ආර්ථිකය පටන් ගත්තට පස්සේ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේක අපිට මේක මේ කාරණේ දරුවන්ට හෝ දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට ඍජුව බැර කරන්න බැරි කාරණයක්. සමාජ පද්ධතියේ යම් යම් වෙනස් වීම වෙනකොට ඒ හර පද්ධතිය හරහා ඒ සමාජයට එකතු වන පරිබාහිර දේවල් නිසා විනාශයට යන්න පුළුවන්. නමුත් මේ ඔබ දැන් සඳහන් කළ විරුතාර්ථිකයේ වාගේ දේවල්. නමුත් අපිට මේ කුමන ආර්ථිකය තිබ්බත් අපේ සමාජයේ දරුවන්ගේ යහපැවත්ම සදා ගැනීම නිර්මාණය කිරීම දෙමව්පියෝගේ ප්‍රධාන වගකීමක්. ඒ වගේම ඒ හා සම්බන්ධ වගකීමක් ගුරුවරයාටත් ලැබෙනව නේද? ඇත්තමයි. ගුරුවරයාට ඒ වගකීම තියෙනවා. නමුත් සමාජයක් විතරම එක තැනම ඉන්න ඕනේ. ඒ සමාජයේ දියුණු වෙනවා. ඔව්. විවිධ රටවල තියෙන අදහස් වල සංස්කෘතිය අනුව දියුණු වෙන්න ඕනේ. ඔව්, අනිවාර්යයෙන්. ඒක අනිවාර්යෙන් සිදු වෙ යුතු දෙයක්. නමුත් එතෙන්දී අපිටත් තියෙනවා පාරම්පරික උරුම වෙච්ච
සභ්‍යත්වයක් සංස්කෘතියක් පාරම්පරිකයක් මොකද අපි ඇත්තරම බෞද්ධ සංස්කෘතික හරපද්ධතියකින් පෝෂණය වෙච්ච රටක්. ඉතින් ඇත්තරම දැන් ආහන සිද්ධින් බැලුවාම අපිට මේ අපේ ධර්මද්වීපයේද කියලත් අපිට හිතෙන අවස්ථාවක් නැත්තේ නොවේ. කොහොම නමුත් අවසාන වශයෙන් අපි සරචන් ජයවර්ධන මහතාගෙන් අහන්න කැමති ඔබතුමා දැන් මේ වැඩසටහන මානව ගුණධම් ප්‍රවර්ධනය කිරීමේ සංවිධානයේ ලේකම්වරය ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ. ඉතින් මේ ඔබ වටා විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම සංනිවේදන කාර්යයක් සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා ඉදිරියේදී යම් කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන ගුරු මහත්වරු ඉන්න පුළුවන් විදුහල්පතිවරු ඉන්න පුළුවන් ඒ සම්බන්ධව ඔවුන් අපිට කොහොමද මේ සඳහා අපි එකතු පහදු වෙන්නේ කියන කාර්ය පිළිබඳව අප ඉදිරියේදී දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා නේද? ඔව් ඇත්තටම ගුරු මහත් මහත්මීන්ට විදුහල් ප්‍රතිනිත එදාට වඩා විශාල රාජකාරී කොටසක් පැවරලා ඒ අයත් යම් කිසි විදිහකින් පීඩනයට පත් කරලා ඉන්න අවස්ථාවක්. ඔව් සමහර වෙලාවට මේ වගේ දෙයක් දීලා ඉදිරිපත් කරනකොට එයා හිතනවා මේ තවත් පීඩනයකට දෙයක් තමයි අපි ඇත්තට අනංගෙන්නේ. අනිවාර්යෙන්ම. අන්නේ ඒ එහෙම හිතන්න අපි කොහොමවත් අමතර විද්‍යාලේ විදුහල් ප්‍රතිනිතවට දරුවන්ට ගුරු මහත් මහත්මයා පටවන්න අපි කිසිම අදහසක් නැහැ. අපි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ස්වයන් ඉගෙනුම් ක්‍රියාකාරකම් ඔස්සේ මේ ක්‍රියාකාරකම් ඔස්සේ ගන්න නම් හැම ළමයෙකුට මේ අපි දෙන ක්‍රියාකාරකමක් කරන්න අවස්ථාවක් දෙන්න ඕන ඒ වගේ ක්‍රියාකාරකම් දෙන්න ඕන අති අපිට මේක කරගන්න පුළුවන් කාර්යයක් ලැබෙන නිසා මේක බරපතල ප්‍රශ්නයක් නිසා අපි හිතුවා ළමයට ළමා පත්‍රයක් මානව ගුණධර්ම පිළිබඳව අපි ළමා පත්‍රයක් දුන්නොත් ළමා පත්‍රය තුලින් අපි මේ කතා කරන ක්‍රියාකාරකම් එයට දෙන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම් කරන්න අපිට දෙමව්පියන්ගේ සහය ඇතුළු ගෙදරින් ඒවා යමක් කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාකාරකම් වල ඇතුළත් වෙලා තියෙන යහගුණ තමන්ගේ හදවතට ඇතුළත් කරගෙන තමන්ගේ ආකල්පයෙන් වශයෙන් වෙනසක් ඇති කරගෙන ඒ විදිහට එදිනෙදා දෛනික ජීවිතේ ඒ ළමයි දුරු කරගන්න පුළුවන් නම් මම හිතනවා අපේ කාර්යය සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න එපා දැන් මේක ඔබේ ජීවිතයේ තවත් අමතර වැඩක් කියලා. මේක ඔබේ ජීවිතේම කාර්යයක් කියලා හිතාගෙන කළොත් මං හිතන්නේ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා නේද? ඇත්තටම මම අපි ඇත්තටම දැන් ඒ සුමද කියලා අපේ ළමාපත්‍රයේ මාස දෙකකට වඩා අපි මුද්‍රණය කරන්න හදන්නේ මම බොහොම සන්තෝෂයෙන් කියන්න ඕන පරිත්‍යාගශීලී මේ කාර්යයට අපි හිතුවේ නැහැ මුද්‍රණාධිපතිකගේ අපිට හමු වුණා. එතුමා දරුවන් වෙනුවෙන් යමක් කරන්න බොහොම කැපවී සිටියා. එතුමාගේ නම සඳහන් කරමු අපි. සෙනෙවිරත්න මහතා. ඔව්. කලණ සෙනෙවිරත්න මහතා. කලණ සෙනෙවිරත්න හොමාගම ප්‍රදේශයේ. හොමාගම ප්‍රදේශයේ මේ මහත්මයා ඉදිරිපත් වෙලා අපිට පුළුවන් තරම් දුරට උත්සාහ කරනවා මේ ළමයින් අතර පත් කරන පත්තරේ. ඔව්. අද තියෙන කඩදාසි මිල මුද්‍රණ වියදම අධික වුණත් අපි කොහොම හරි ළමයට රුපියල් 25ක වෙන සුළු මුදලකට තමයි මේ පත්තරේ දෙන්න හදන්නේ නිෂ්පාදන වියදමේ සෑහෙන ප්‍රමාණයක් අඩුයි. නිෂ්පාදන වියදම අපිට දරන්න පුළුවන් කීප දෙනෙක් අපි. ඒ කියන්නේ දැන් මෙතුමා කියන්නේ ඇත්තටම පාඩුවට තමයි මේ පත්තරේ දෙන්නේ. ඔබට දෙන්න ඕන නිසා මේ මුද්‍රණය කරන්න ඕන නිසා අපි මේක අපේ වියදමින් දරාගෙන ඔබට ඒ පුංචි මුදලකට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක නේද කියන්නේ? ඔව් මම දෙමව්පියන් එක්ක කතා කරාම කිව්වා අනේ මහත්තයෝ කෙසෙල් ගෙඩියක් රුපියල් 25කට ගන්න අපිට මාස දෙකකට පාරක් කොයි දරුවෙකුට ඔය පත්‍රයක් කරන් දෙන්න බැරි කමක් නැහැ කියලා. ඉතින් අපි මේක විකුණන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පාසලේ විදුහල් පොත හරහා. එතුමාට විවිධ ගැටලු ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ අපිට හඳුන්වලා දෙන්න බස්සේන පළාතවල තියෙන පාසල් සංවර්ධන සමිතිය. ඒවා ඉන්නේ දෙමව්පියෝ. දෙමව්පියන්ට ඕන නම් දරුවන් ටික හරියට හදාගන්න අපිත් එකතු වෙන්න. අඩු මිදලකට මේක දෙන්නේ නැත්නම් අපිට මාස දෙකකට වරක් මේ පත්‍රය මුද්‍රණය කරන්න අපිට මුදල් නැහැ. ඔව්. හැමදාම ගිහිල්ලා ප්‍රභූවරුන්ගෙන් අපිට මේකට මුදල් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න බැහැ. ඔව්. ඒ නිසා ඔබ සියලු දෙනා එකට එකතු වෙලා මේ පත්‍රයේ රුපියල් වර්ණ පින්තූර සහිත පිටු දෙකක් සහිත පත්‍රයක් දැක්කම හිතන කවුරුත් අහන්න දෙයක් තමයි කොහොමද මේක 25ට දෙන්නේ? ඔව් 25ට දෙන්නේ අර කිව්ව කාරණාමෝ. ඉතින් ඔබ අපිත් එක්ක එකතු වෙන්න ඊට අමතරව ඔබව දැනුවත් කිරීම සඳහා මම බොහොම සතුටින් කියන්න ඕන මේ කතා කරන භවන්ත ප්‍රසාද් මහත්මයා YouTube වැඩසටහනකින් අපිට ආදර කරනවා. එතකොට
කැමති කෙනෙකුට ඉන්නනම් මේ පිළිබඳ අදහස් දක්වන්න ප්‍රසාද් භවන්ත මහත්මයාත් එක්ක එකතු වෙලා YouTube වැඩසටහන ඔබට දායක වෙන්න පුළුවන් ඔබේ අදහස් දක්වන්න. ඒ වගේම ජයවර්ධන මහතා අපි මෙතනදී මතක් කරමු විශේෂයෙන්ම මේ මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීම සංවිධානයේ පිළිබඳව ඔබ දක්වන අදහස් ඔබේ යෝජනා අපිට අපේ ඊමේල් මේ ඇඩ්‍රස් එකක් අපේ ලිපිණයක් තියෙනවා අපි මේ තිරේ සඳහන් කරන්නම් මේ එතකොට ඔබට පුළුවන් මේ පිළිබඳව අපිට ඍජු දුරකථන කතා කරන්න අපහසුයි මේ කාල සීමාව තුළදී අපි ඊමේල් ලිපිණයක් සඳහන් කරන්න අපි ඊට පස්සේ මේ ඔබව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා මොකද අපි හැම හොඳ දෙයක්ම මේට උකහා ගන්නට ජයවර්ධන මහතා බලාපොරොත්තු වෙනවා එහෙමනම් අපි ඊමේල් ඇඩ්‍රස් එක මම කියන්න මගේ නම තියෙන සරත්චන්ද ජය වර්ධන කියලා ඔව් එතන සරත් S A R A T H C H A N D R A J A Y A සරත්චන්ද ජය @gmail.com තව පාරක් කිව්වොත් S A R A T H C H A N D R A J A Y A Sarathchandra Jaya @gmail.com එතකොට WhatsApp ફોන් එකක් මට අමතන්න පුළුවන් 07 66 88 17 42 ඔබ මෙහිදී WhatsApp පමණක් යොමු කරන දුරකථන ඇමතුම් වලින් තොරව මොකද අපිට මොකද ගොඩාක් අපේ මේ අංකයේ හරහා ජාලයක් වශයෙන් එකතු වෙලා ඉන්න සමූහයක් ඉන්න නිසා ඔබට දුරකථන ඇමතුමින් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා ඔබ කරුණා කරලා මේ අපි කරන ඉල්ලීමක් ඒ නිසා කරුණා කරලා ඔබේ WhatsApp හරහා ඔබේ මැසේජ් එක නැත්තම් පණිවිඩය ඔබ සඳහන් කළොත් අපිට වඩාත් ඵලදායි වේවි එහෙම නේද හොඳයි මම ඒක කියන අතර එක එක්තරා දෙයක් කියන්න නම් විශ්‍රාමික පිටසක මුගාවක් දෙනෙක් හිතනවා විශ්‍රාම කියයි කිව්වට පස්සේ අපි කිසිම අවලංගු පාසයක් බවට පත් වෙනවා අපි ඉතින් පැත්තකට වෙන වෙන ඉන්න අපිට කරන්න දෙයක් නැහැ කිය ඉන්නකොට රෝගී වෙන ප්‍රමාණය වැඩි ඔව් එහෙම නිසා මොකක් හරි දෙයක නියුක්ත වෙන දැන් මම විශ්‍රාම ගියාට පස්සේ මම ලියලා තියෙනවා පොත් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉතින් මොකද අපිට නිර්මාණශීලීව අපේ මනස නිතරම වර්ධනය වෙනවා නම් අපිට අමතක වෙන එක කියන රෝගයක් ඇති වෙන්නේ නැහැ නිතරම මනස අපේ අලුත් වෙනවා ඒ නිසා ඔබ එහෙම අනිවාර්යයෙන්ම පැත්තකට වෙන්න අවශ්‍ය නැහැ ඔව් නිර්මාණශීලී වන්න පුළුවන් තරම් මේ වගේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙමින් නිකන් අර ගමේ භාෂාවෙන් කියමු නිකන් අවලංගු කාසියක් බවට පත් වෙන්න ඔබ අවශ්‍ය නැහැ ඔබ සතු දැනුමක් තියෙනවා මම හිතන්නේ මේ දැනුම සක්‍රීය දායකත්වයට ලබා ගන්න වැඩක යෙදෙන්න ඉතින් මම ගෞරවයෙන් අවසාන වශයෙන් ආරාධනා කරන එන්න අපිත් එක්ක දැයත් බඳ ගන්න මේ හොඳ වැඩේ සාර්ථක කරගන්න අපි හැමෝම එකට එකතු වෙමු නැත්නම් අපිට අනාගතයේදී අහන්න දකින්න ලැබෙන්නේ අර 1770 අපේ රට ගැන විදේශයේ කිව්ව කාරණාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඔබ කැමතිද ඔබේ මව්මියට එවැනි වචනයක් අහගන්න? ඒ නිසා මම කියන්නේ මේ තමන්ගේ දරුවව හරියට හදාවලා ගන්න නම් ඔබ හැම දිනාගේම යුතුයකමක් වගකීමක් නැත්නම් අනිසිද්ධියට හැදුනොත් ඒක ඵල විපාක භුක්ති විඳින්නේ ඔබට විතරක් නෙමෙයි මුළු සමාජයට. ඔව් ඒකම අපි දැක්ක පසුගිය දිනක ඔබතුමා සතු තිබුණු විශාල පොත් ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ වෙත පරිත්‍යාගයක් කළා ආසන්න වශයෙන් පොත් 500ක් පමණ. ඇයි මේ වගේ සිතුවිල්ලක් ඇති වුනේ? මම දැන් තාම වැදගත් ප්‍රශ්නයක් එතුමා මතු කරන්නේ. මම පරිහරණය කරපු සහ මම ලියපු පොත් 500ක් අතර ප්‍රමාණයක් තිබුණා. මේ ටික පිළිගැන්වීම සඳහා මං සුදුසු ස්ථානයක් හෙව්වා. මොකද ඉදිරියටත් මේ පොත් ආරක්ෂා වෙමින් පරිහරණය කරොත් තමයි මං මේ ප්‍රෙස් කරපු පොත් වලින් වැඩි ඵලදායිතාවයක් ලැබෙන්නේ කොහටද? කවුද ගන්නේ කියන එක අදහස් වුණා. මොකද අද පොත්පත් කියවන ප්‍රමාණය හුඟක් උඩට අඩුයි. මහත්මයාගේ තරම. එපාර මම හිතුවා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ආචාර්ය කපිල බණ්ඩාර මහත්තයාට මම ඇමතුමක් අරගෙන කතා කරලා මම කිව්වා මෙන්න මෙහෙම මම ළඟ පොත් ටිකක් තියෙනවා මගේ පරමාර්ථයේ තියෙන මේ ආරක්ෂා ඇතුළු පරිහරණය කරන කෙනෙකුට මේක දෙන්න ඕනේ මොකද මුලාව පහුගිය අවුරුදු 50 ඇතුළත අධ්‍යාපනය පිළිබඳ තොරතුරු පිළිබඳ පරීක්ෂණ කරන අයට තාම වැඩගත් තොරතුරු මේක තියෙනවා ඒකම බොහොම කැමැත්තෙන් මට ආරාධනක සියල්ල මට පරිත්‍යාග කරලා පස්සේ මම ඒ විදිහට පාවිච්චි කරන්නම් කියලා ඒ අනුව පහුගිය 7 වෙනි දින අපි කොළඹ විශ්වවිද්‍යාලයට මේ පොත් ටික ගිහිල්ලා පරිත්‍යාග කළා.
ඒ අවස්ථාවේ රැස්වීමක් පවත්වලා කතා කරලා ඒකට සහභාගී වෙච්ච ගුරු මහත්මයින්ව පුදුමාකාර විදිහට මේක පිටාම අපි කියව කතාවට අනුකම්පාව දීලා එයා ඒ තුළ ඉතාම වෙනස් වීමක් ඇති වුණා අපි විශ්ින් කලේ තිතා වැදගත් දෙයක් තමයි අපිට මේ අද හඳුන්වලා දෙන්නේ මේ සඳහා අපිට පොත්පත් රාශියක් ලැබිලා තියෙනවා ඒ අනුව මේ ඇදිවිච්ච සම්බන්ධතාවය මම කියන අපිට ඉතාමත් උන ධෛර්ය සම්පන්න දෙයක් ඒ ගුරු මහත්මයින් ඉදිරියට මේක සමාජීය විතර ගෙන යන්න මම කියන්නේ පතාක යෝජක විදිහට වැඩ කරන සුබදානම් කියන අදහස අපිට ඒත් ගැලවෙනවා ඒ නිසා මේ අවස්ථාව ලබා දුන්නු පීඨාධිපති තුමාට අපි ඉතාමත්ම ගෞරවපූර්වක ස්තුතියක් කරනවා තුමාට මේ අවස්ථාව අපිට ලබා දීම ගැන හොඳයි හොඳයි එහෙමනම් අපි සරච්චන්ද්‍ර ජයවර්ධන මහතාගේ සීලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට කියලා ටෝක් විත් භවන්ත ප්‍රසාද් YouTube channel අපි සුබපතන ගමම්ම අපි දැන් සඳහන් කළ මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය වටා ඔබ ඒකරාශී වන්නට කියන ආරාධනාව සමග අද දවසේ අපි සමගන්වා බොහොම ස්තුතියි අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට ස්තුතියි